පැරණි පොත්පත් ආදිය අපට අපට ස්පර්ශ කළ හැකි ඒවා ස්පර්ශ කළ හැකි ඒවා ස්පර්ශ කළ හැකි ඒවා වන බැවින් ස්පර්ශ කළ හැකි ඒවා වන බැවින් වන බැවින් ඒවා ස්පෘශ්‍ය උරුමය ලෙස ස්පෘශ්‍ය උරුමය ලෙස ස්පෘශ්‍ය උරුමය ලෙස හඳුනාගත හැකිය ස්පෘශ්‍ය උරුමය ලෙස හඳුනාගත හැකිය මේ තියෙන පුතේ අනුරාධපුරයේ රන්මස් උයනේ තියෙන පොකුණ පළවෙනි ඡායාරූපයේ මේ මවුස් ක්ලික් එක යන ඡායාරූපයේ තියෙන රන්මස් උයන දැක්වෙන පින්තූරය රන්මස් උයනේ පොකුණක් තමයි මේ තියෙන්නේ තියෙන්නේ නිශ්ශංක ලතා මණ්ඩපය දැක්වෙන පින්තූරය. මේවා අපිට අතින් අල්ලලා බලන්න පුළුවන් නිර්මාණ. අදටත් අපිට ඉතුරු වෙලා තියෙන දේවල්. මෙන්න මේ උරුමයන් තමයි මොනවද කියන්නේ? ස්පෘශ්‍ය උරුමයන් කියලා. එතකොට ස්පෘශ්‍ය උරුමයන් දෙකක් නම් කරන්න කිව්වොත් දැන් පුළුවන්ද? අතින් අල්ලලා බලන්න පුළුවන් ස්පෘශ්‍ය උරුමයන් දෙකක් නම් කරන්න කිව්වොත් පුළුවන්ද? ගණේෂා පුළුවන් උත්තරයක් දෙන්න. පුළුවන් ටීචර්. හරි කියන්නේ බලන්න. ටීචර් දෙකකට උදාහරණ. ටීචර් කියපේවම නැතුව වෙන ඒවා කියන්න පුළුවන් නේද ටීචර්? ඔව් පුළුවන්. එතකොට රාජමාලිගා. බලකොටු. හොඳයි. ස්පෘශ්‍ය උරුමයන් විදිහට අපිට රාජමාලිගා බලකොටු කියලා ගන්න පුළුවන්. හැබැයි මොනවද උදාහරණ? රාජමාලිගාවක් කිව්වට අපිට හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනේ. උන් අපිට කියන්න පුළුවන් පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජමාලිගාව. බලකොටුවක් ගත්තොත් ගාලු බලකොටුව. මේ විදිහට නිවැරදිව නම් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. පැහැදිලිද? ස්පෘශ්‍ය උරුමයන් දෙකක් නම් කරන්න කිව්වොත් නිවැරදිව නම් කරන්න පුළුවන් වෙන්න ඕනි. හරි. එතකොට පුතේ මෙන්න මේ ස්පෘශ්‍ය උරුමයන් අස්පෘශ්‍ය උරුමයන් වගේම අපි ඊළඟට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැන් සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතික උරුමයන් කියන්නේ මොකක්ද? එතකොට ඒ වගේම සංස්කෘතික උරුමයන් වල කොටස් දෙකක් අපි හඳුනගත්තා. මොකක්ද? ස්පෘශ්‍ය උරුමයන් සහ අස්පෘශ්‍ය උරුමය. කියන්නේ අතින් අල්ලලා බලන්න පුළුවන් සංස්කෘතික උරුමයන් ගොඩේ තියෙන්නේ මොනවද සහ අස්පෘශ්‍ය උරුමය කියන්නේ අපිට අතින් අල්ලලා බලන්න බැරි සංස්කෘතික කාරණා මොනවද කියලා අපි දල අවබෝධයක් දැන් ලබාගෙන ඉන්නේ. එතකොට අපි මෙතනින් එහාට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක සංස්කෘතික උරුමයන් ගැන. මොකක්ද පුතේ මේ ලෝක සංස්කෘතික උරුමයන් කියලා කියන්නේ?
අපි දන්නවනේ ලෝකේ රටවල් ගණනාවක් තියෙනවනේ. එතකොට මේ හැම රටකටම පුතේ ඒ ඒ ජන සමාජයන් වල ගොඩ නැගිච්ච අපේ වගේම සංස්කෘතියක් තියෙනවා. නේද? එතකොට අපේ රටට අදාළ සංස්කෘතියක් වගේම ඒ ඒ රටවල් මුල් කරගෙන ගොඩ නැගිච්ච සංස්කෘතියකුත් තියෙනවා. මෙන්න මෙහෙම ඒ ඒ රටවල් වල ගොඩ නැගිලා තියෙන සංස්කෘතික උරුමයන් මොනවද කියලා හොයලා බලන්න. ඒ අතරින් ඉතාම දුර්ලභ ඉතාම වටිනා කියන සංස්කෘතික උරුමයන් ඒ රටට විතරක් සීමා කරන්නේ නැතුව. ඒ රටේ ජනතාවට විතරක් උරුම වෙච්ච උරුමයන් විදිහට සීමා කරන්නේ නැතුව මුළු සමස්ත මානව සංහතියටම උරුම වෙච්ච ලෝක උරුමයක් විදිහට හඳුන්වන එකට තමයි මේ ලෝක සංස්කෘතික උරුමය කියලා කියන්නේ. ତୋର අපේ රටේ තියෙන සමහර සංස්කෘතික උරුමයන් අපිට විතරක් නෙමෙයි පිට රටයන්ටත් මේක ලෝක උරුමයක් මේක ඇවිත් බලන්න කියලා කියන්න තරමට වටින උරුමයක් කියලා ලෝකයට හුවා දැක්වීමක් තමයි මේ ලෝක සංස්කෘතික උරුම කියන එකේදී සිද්ධ වෙලා තියෙන්නේ. අපේ රටට විතරක් සීමා කරන්නේ නැතුව සමස්ත පොදු මහ ජනතාවගේම උරුමයක් විදිහට යම් කිසි දෙයක් හඳුන්වා දීලා තියෙනවා නම් අන්න ඒක ලෝක සංස්කෘතික උරුමයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒතොර මේ විදිහට ලෝක සංස්කෘතික උරුමයන් අපි එතකොට මේ කතා කරපු ලෝක සංස්කෘතික උරුමයන් කියන ඒවා කවුද නම් කරන්නේ කියන එක ප්‍රශ්නයක් නේ. ඒතර අපිට ඕනි ඕනි විදිහට මේක ලෝක සංස්කෘතික උරුමයක් මේකත් ලෝක සංස්කෘතික උරුමයක් කියලා නම් කරන්න බැහැ. ඒකට තියෙනවා පුතේ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය කියලා සංවිධානයක්. මෙන්න මේ සංවිධානයේ විසින් තමයි ලෝක උරුමයන් ලයිස්තුගත කරන්නේ. මොකක්ද ආයතනය? එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය නැත්නම් යුනෙස්කෝ ආයතනය විසින් තමයි මේ ලෝක උරුමයන් පිළිබඳව සොයා බලලා මේ ලෝක උරුමයක් කියලා නම් කිරීම සහ ප්‍රසිද්ධ කිරීම සිද්ධ කරන්නේ. එතකොට පුතේ අවසාන වශයෙන් 2011 වර්ෂයේ වෙනකොට ලෝකයේ තියෙන සංස්කෘතික ලෝක උරුමයන් මේ අය 704ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මුළු ලෝකයේම රටවල් වල තියෙන විවිධ සංස්කෘතික වටිනාකම් ඇති දේවල් 704ක් නම් කරලා තියෙනවා ලෝක උරුමයන් විදිහට. ඒකට මේ ලෝක උරුම 704න් ලෝක උරුම 6ක් ලංකාවේ පිහිටලා තියෙනවා. ලංකාවේ මේ ලෝක උරුම 6ක් පිහිටලා තියෙන එකෙන් ලංකාව පුංචි රටක් වුණත් ලෝකයේ ඉතාම අභිමානවත් සංස්කෘතියට හිමිකම් කියන රටක් විදිහට තමන්ගේ අනන්‍යතාවය ලෝකයේ ඉදිරියේ ප්‍රකාශයට පත් කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ ලෝක සංස්කෘතික උරුමයන් 6ක් ලංකාවේ පිහිටලා තිබීම නිසා. ඒතර ඕන් විසින් 704ක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ 704න් 6ක් ලංකාවේ පිහිටලා තියෙන ස්ථාන. අපි මේ කොටස ලියාගෙන ඊළඟ පිටුවට යමු. මාතෘකාව ලියාගමු අපි ලෝක සංස්කෘතික උරුම. ලෝක සංස්කෘතික උරුම. Yes.
හැදලි නේද අත වසර තුන්වෙනි පාඩම අපේ සංස්කෘතික උරුමයන් කියන පාඩම තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ එතකොට හත ශ්‍රේණියට අදාළ සටහන් පොතේ තමයි මේ සටහන ලියා ගන්න උනේ හරි ලෝක සංස්කෘතික උරුම අපේ මාතෘකාව පළවෙනි කරුණ අපි ලියා ගමු ඒ රටට සුවිශේෂී වූ ඒ රටට සුවිශේෂී වූ ඒ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයන් ඇත ඒ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයන් ඇත ඒවා අතරින් ඉතා දුර්ලභ ඉතා දුර්ලභ ඉහළ අගයෙන් යුත් ඉහළ අගයෙන් යුත් සංස්කෘතික උරුම සංස්කෘතික උරුම සංස්කෘතික උරුම ඒ රටට පමණක් ඒ රටට පමණක් සීමා නොකර ඒ රටට පමණක් සීමා නොකර සමස්ත ලෝකයටම සමස්ත ලෝකයටම පොදු උරුමයක් ලෙස සමස්ත ලෝකයටම පොදු උරුමයක් ලෙස සමස්ත ලෝකයටම පොදු උරුමයක් ලෙස පොදු උරුමයක් ලෙස හඳුන්වා දී ඇති උරුමයන්
හඳුන්වා දී ඇති උරුමයන් හඳුන්වා දී ඇති උරුමයන් ලෝක සංස්කෘතික උරුම ලෙස ලෝක සංස්කෘතික උරුම ලෙස ලෝක සංස්කෘතික උරුම ලෙස හඳුනාගත හැකිය හඳුනාගත හැකිය දෙවනි කරුණ දෙවනි කරුණ මෙලෙස මෙලෙස ලෝක සංස්කෘතික උරුමයන් මෙලෙස ලෝක සංස්කෘතික උරුමයන් මෙලෙස ලෝක සංස්කෘතික උරුමයන් හොඳයි නිතු මෙලෙස ලෝක සංස්කෘතික උරුමයන් එලෙස ලෝක සංස්කෘතික උරුමයන් නම් කිරීම නම් කිරීම මෙලෙස ලෝක සංස්කෘතික උරුමයන් නම් කිරීම එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් ඔෂිත හොඳයි පුතා එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් සිදු කරනු ලබයි හොඳයි දෙහෙමි හොඳයි නේත්‍රා අබිරු හොඳයි පුතා චතුරි හොඳයි පුතේ අමන්දා හොඳයි පුතා එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් සිදු කරනු ලබයි. මේ යුනෙස්කෝ ආයතනය කියලා කියන්නේ අධ්‍යාපනික, එතකොට විද්‍යාත්මක, සංස්කෘතික කටයුතු පිළිබඳව ලෝකයේම ක්‍රියාකාරී සංවිධානය. මේ සංවිධානය විසින් තමයි ලෝක උරුම ලයිස්තුගත කිරීම සිද්ධ කරන්නේ.
දනු කීහම පුතේ හරි තුන්වෙනි කරුණ තුන්වෙනි කරුණ 2011 වර්ෂය වන විට නයිමංකා 2011 වර්ෂය වන විට එම ආයතනය විසින් හොඳයි චමුන්තියා එම ආයතනය විසින් දෙදහස් එකොළහ වර්ෂය වන විට හොඳයි තිසරි අභිෂේක් හොඳයි පුතේ ටෙෂාන් හොඳයි අභිෂේක් හොඳයි පුතා ඔෂිනී හොඳයි පුතේ निवेता हमारी पवन पवन हमारे पिता हरे देदाहस एकोलह पार्षेय वन बीते एमा आयतने विसिन देदाहस एकोलह पार्षेय वन बीते एमा आयतने विसिन लोव पुरा सांस्कृतिक उरुम लोवपुरा सांस्कृतिक उरुम हत्सिय हतरक प्रकाशयट पत्कर तिबे लोवपुरा ऋषिनी हुंदै पुता लोवपुरा सांस्कृतिक उरुम हत्सिय हतरक प्रकाशयट पत्कर तिबे लेशिका हमें पुता गणेश लिवद अंतिम करुण මෙම ලෝක සංස්කෘතික උරුම අතර මෙම ලෝක සංස්කෘතික උරුම අතර ශ්‍රී ලංකාවේද ස්ථාන 6ක් වේ හොඳයි ලෝක සංස්කෘතික උරුම කියන්නේ මොනවද එතකොට මේ ලෝක සංස්කෘතික උරුමයන් විශ්ිනී හොඳයි පුතේ ලෝක සංස්කෘතික උරුමයන් කවුද නම් කරන්නේ එතකොට ए नाम करना है देदा सेकोला हा वर्षे वन कोटो कोचरक लोक उरुमेन लोके नाम करला तीन नवाद सहा में लोक उरुमेन गोड़े टे गैने ना स्थान हायक लंकावे तीन नवाबा पियों ने गैने गाता ऐतो कोटो पुत्ते में लोक सांस्कृतिक उरुमेन विधि है टे याम किसी देयक नाम केरी में दी यूनेस्को आयतने विसीन सेलेक्टे නිකම්ම මේක ලෝක සංස්කෘතික උරුමයක් කියලා කියන්නේ නැහැ ඊට අදාළ යම් කිසි ගුණාංග මේ දේවල් වල තියනවාද කියන එක UNESCO ආයතනය විසින් බලන මොනවද මේ මේ ඇය සැලකිලිමත් වෙන කරුණු ලෝක සංස්කෘතික උරුමයක් තෝරගන්නකොට UNESCO ආයතනය විසින් කරුණු කීපයක් ගැන සලකා බැලීම් කරනවා විශේෂයෙන්ම මිනිස්සු විසින් නිර්මාණය කරපු විශිෂ්ට නිර්මාණශීලීත්වයකින් හරි එහෙමත් නැත්නම් මේ මිනිසුන්ගේ බුද්ධිමත් බව දැක්වෙන නිර්මාණයක් වුණොත් විශිෂ්ට අති විශිෂ්ට නිර්මාණශීලීත්වයකින් සහ ඉතාම තීක්ෂණ බුද්ධිමත් බවක් දැක්වෙන නිර්මාණයක් වුණොත් අන්න ඒ වගේ දේවල් මේ UNESCO ආයතනය විසින් ලෝක උරුමයක් කියලා නම් කරනවා. ඒ හැරුණාම
යම් කිසි සංස්කෘතියකට අයත් ගෘහ නිර්මාණ එතකොට නගර සැලසුම් කලාවන් ඒ වගේම තාක්ෂණය සංවර්ධනය වගේ දේවල් පෙන්වා දීමට හැකි නිර්මාණයක් නම් විවිධ ගෘහ නිර්මාණ ශිල්ප තියෙන. එතකොට අපි ගත්තොත් දාගැබ් වගේ දේවල් එතකොට රාජමාලිගා වගේ දේවල් ඒ හරුණාම බලකොටු වගේ දේවල් මේ එකිනෙක අතර වෙනස් ගෘහ නිර්මාණ ශිල්පයන් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ විවිධ විශ්මිත ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම ඒ වගේම නගර සැලසුම් ක්‍රම විශිෂ්ට කලාවක් ඒ වගේම මවිත කරන තාක්ෂණයක් තියෙනවා නම් ඒ වගේම අපූර්ව සංවර්ධනයක් පෙන්වලා දෙන්න පුළුවන් නිර්මාණයක් නම් අන්න ඒ වගේ දේවලුත් මේ යුනෙස්කෝ ආයතනයේ විසින් ලෝක සංස්කෘතික උරුමයක් කියලා නම් කරනවා. ඒ වගේම තමයි තේ දැනට පවතින එහෙමත් නැත්නම් අතුරුදහන් වෙලා ගිය ශිෂ්ටාචාරයක්. ඒ වගේ ශිෂ්ටාචාරයක් පැවති බව පෙන්වන ප්‍රබල සාක්ෂියක් නම් අන්න ඒ වගේ දේවලුත් මේ ලෝක සංස්කෘතික උරුමයක් කියලා නම් කරනවා. සාමාන්‍යයෙන් ඉන්දුන ශිෂ්ටාචාරය වගේ ශිෂ්ටාචාරයක මොහෙන්දුජාරෝ වගේ නගර මෙන්න මේ ගොඩට තමයි ආදින අතුරුදහන් වෙලා ගිය ශිෂ්ටාචාරය. එකවරම විනාශ වෙලා ගිය ශිෂ්ටාචාරයක්. නමුත් ඒ තිබුණු බවට ප්‍රබල සාක්ෂීන් තියෙන නිසා ඒවා ලෝක සංස්කෘතික උරුමයන් කියලා නම් කරනවා. ඒ වගේම තමයි පුතේ මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා නිරූපණය කරන ගොඩනැගිලි ගෘහ නිර්මාණ ශිල්පය හෝ තාක්ෂණය සඳහා නිදර්ශනයක් නම් අන්න ඒ වගේ දේවලුත් මේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ වළක්වන්නට බැරි නොවැළැක්විය හැකි හේතු නිසා විනාශ වෙලා ගිය තර්ජනයට ලක්වෙච්ච ඉපැරණි වාසභූමියක් නැත්නම් සමාජය ඊට අදාළ යම් කිසි ස්මාරකයන් තියෙනවා නම් අන්න ඒ දේවලුත් මොනවද ලෝක උරුමයන් කියලා නම් කරනු ලබන. මෙන්න මේ කියන කරුණු එකක් දෙකක් නැත්නම් මේ සියල්ලම නැත්නම් මේ කරුණු වලින් එකක් විතරක් උනත් මේ සැලකිල්ලට අරගෙන මෙන්න මේ කියන කරුණු කාරණා සැලකිල්ලට අරගෙන තමයි යුනෙස්කෝ ආයතනයේ විසින් ලෝක උරුමයක් කියලා නම් කරන්නේ. එතකොට හිතුමනාපිට ලෝක උරුමයක් කියලා නම් කරනවා හැම නෙවෙයි. එතකොට මේ ආයතනය මුළු ලෝකෙම පිළිගන්න ආයතන. එතකොට මේ අය මෙන්න මේ කියන කරුණු පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි ලෝක උරුමයක් තෝරා ගැනීම සිද්ධ කරන්නේ. 2011 වර්ෂයේ වෙනතෙක් ලෝක උරුම 704ක් පමණයි නම් කරලා තියෙන්නේ. එතකොට ඉන්න 6ක් අපි කිව්වා ලංකාවේ පිහිටලා තියෙන. ඒක බොහොම හොඳ දෙයක්. මොකද අපේ සංස්කෘතික උරුමයන් මුළු ලෝකයටම පෙන්වීමේ හැකියාවක් අපේ අනන්‍යතාවය මුළු ලෝකයටම හුවා දැක්වීමේ හැකියාවක් එමගින් අපිට ලැබිලා තියෙන නිසා. අපි ලියාගමු එහෙනම් ලෝක සංස්කෘතික උරුම. ලෝක සංස්කෘතික උරුම තෝරා ගැනීමේදී ලෝක සංස්කෘතික උරුම තෝරා ගැනීමේදී පහත කරුණු සැලකිල්ලට ගැනීම පහත කරුණු සැලකිල්ලට ගැනීම පළවෙනි කරුණ
මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හෝ මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හෝ බුද්ධිමත් බව දැක්වෙන බුද්ධිමත් බව දැක්වෙන නිර්මාණයක් වීම නිර්මාණයක් වීම මිනිසාගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය හෝ බුද්ධිමත් බව දැක්වෙන නිර්මාණයක් වීම දෙවැනි එක යම්කිසි සංස්කෘතියකට අයත් ගෘහ නිර්මාණ යම්කිසි සංස්කෘතියකට අයත් ගෘහ නිර්මාණ නගර සැලසුම් කලාව
කලාව තාක්ෂණය ආදීෙහි කලාව තාක්ෂණය ආදීෙහි ස්ක්‍රීන් එක පේනවද ළමයි ඇහෙනවද ආක්ෂණ ආදීහි සංවර්ධනය පෙන්වා දීමට හැකි නිර්මාණ වීම සංවර්ධනය පෙන්වා දීමට හැකි නිර්මාණ වීම තුන්වෙනි කරුණ දැනට පවතින හෝ දැනට පවතින හෝ අතුරුදන්ව ඇති දැනට පවතින හෝ අතුරුදන්ව ඇති පැරණි ශිෂ්ටාචාරයක් දැනට පවතින හෝ අතුරුදන්ව ඇති පැරණි ශිෂ්ටාචාරයක් කමා එබඳු ශිෂ්ටාචාරයක් එබඳු ශිෂ්ටාචාරයක් එබඳු ශිෂ්ටාචාරයක් පැවති බව පෙන්වන එබඳු ශිෂ්ටාචාරයක් පැවති බව පෙන්වන ප්‍රබල සාක්කියක් වීම ප්‍රබල සාක්කියක් වීම හොඳයි මල්කා කුෂිනී හදයි පුතේ හතරවෙනි කරුණ මානව ඉතිහාසයේ මානව ඉතිහාසයේ චතුරි හදයි පුතේ මානව ඉතිහාසයේ චතුරි හොඳයි පුතා මානව ඉතිහාසයේ නේත්‍රා හොඳයි පුතා
මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා චමෝදය හොඳයි පුතේ මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා නිරූපණය වන ගොඩනැගිලි නිරූපණය වන ගොඩනැගිලි හොඳයි දැහැමි මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා නිරූපණය වන ගොඩනැගිලි ගෘහ නිර්මාණ ශිල්පය හෝ ටෙෂාන් හොඳයි පුතා ඔමේෂා හොඳයි තාක්ෂණය සඳහා නිදර්ශනයක් වීම මුෂිත අභිෂේක් හොඳයි ගණේෂා හොඳයි තිස්සරි හොඳයි පුතේ නිතු උෂානි හොඳයි පුතා උෂාන් ලියනවා නේද හරි අස්වැනි කරුණ නොබෙලක් විය හැකි අන්තිම කරුණ නොවැළැක් විය හැකි හේතු මත දනුකි හොඳයි පුතේ නොවැළැක් විය හැකි හේතු මත විනාශ වීමේ තර්ජනයකට ලක් වී ඇති නිවේතා හඳුත්තේ විනාශ වීමේ තර්ජනයකට ලක් වී ඇති පැරණි
සමාජයක පැරණි සමාජයක පැරණි සමාජයක වාස භූමියක් හෝ පැරණි සමාජයක වාස භූමියක් හෝ නිවේත හොඳයි පුතේ ඊට අයත් ස්මාරකයන් වීම ඊට අයත් ස්මාරකයන් වීම මෙන්න මේ කියන කරුණු සැලකිල්ලට අරගෙන තමයි යුනෙස්කෝ ආයතනයේ විසින් ලෝක උරුමයන් ලෝක සංස්කෘතික උරුමයන් නම් කිරීම සිද්ධ කරන්නේ. එතකොට පුතේ මේ ලෝක සංස්කෘතික උරුමයන් විදිහට අපි කියන්නේ මුළු ලෝකයේ පුරාම 704ක් ලෝක උරුමයන් විදිහට නම් කරලා තියෙනවා කියලා. එතකොට අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා අපේ රටේ නොවන ලෝක උරුමයන් දෙකක් පිළිබඳව. ඒ තමයි පැරණි මොහෙන්දජාරෝ නගරය. එතකොට මේ පැරණි මොහෙන්දජාරෝ නගරය කියලා කියන්නේ පුතේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නගරයක්. මේකම තමයි ඔයගොල්ලන්ගේ අච්චුපොතේ දක්වලා තියෙන්නේ. මේ පැරණි මොහෙන්දජාරෝ නගරය අයත් වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කොහෙද තිබුණේ? ඉන්දියාවේ. ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයේ තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවතුනේ. සින්දු ගංගාව නැත්නම් ඉන්දු ගංගාව මුල් කරගෙන තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට දැනට මේ ශිෂ්ටාචාරයට අයත් ගොඩනැගිලි ඉදිකිරීම් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දේවල් මේ වෙනකොට පුතේ මොකද මේ ශිෂ්ටාචාරය පැවතිලා තියෙන වයඹදිග ඉන්දියානු ප්‍රදේශය නිසා සමහර කොටසක් පාකිස්තානයට තවත් කොටසක් ඇෆ්ගනිස්තානයට තවත් කොටසක් වයඹදිග ඉන්දියාවේ පිහිටලා තියෙනවා. එතකොට වර්තමාන වෙනකොට මේ ප්‍රදේශ රටවල් තුනකට බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි එහෙම වෙන්න හේතුව වෙන්නේ. එතකොට මේ අතරිනුත් අපි දන්නවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තියෙන වැදගත්ම නගර දෙක තමයි ප්‍රධාන නගර දෙක තමයි මොහෙන්දජාරෝ සහ හරප්පා කියලා කියන්නේ. එතකොට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයම ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා යුනෙස්කෝ ආයතනය විසින්. එතකොට මොහෙන්දජාරෝ නගරය කියන්නේ මෙන්න මේ විදිහට ලෝක උරුමයක් විදිහට නම් කරපු ඉපැරණි ශිෂ්ටාචාරයකට අයත් නගරයක්. දැන් අපි කියුවනේ විවිධ කරුණු කාරණා මුල් කරගෙන තමයි මේ යුනෙස්කෝ ආයතනය ලෝක උරුමයන් නම් කරන්නේ කියලා. එතකොට පුතේ මේ මොහෙන්දජාරෝ නගරය ලෝක උරුමයක් විදිහට නම් කරද්දී අතුරුදහන්ව පැවති ශිෂ්ටාචාරයක් ලෙස හා පැරණි නගර නිර්මාණ ශිල්පයට අයත් සාක්කියක් විදිහට තමයි මේක ලෝක උරුම ලයිස්තුවට ලයිස්තුගත වෙන්නේ. මේ පැරණි මොහෙන්දජාරෝ නගරය විශාල වශයෙන් ගඩොල් යොදාගනිමින් ඉන්දු නිම්න වැසියන් නිර්මාණය කරපු මේ මොහෙන්දජාරෝ නගරය වර්තමානයේදී අයත් වෙන්නේ කොහාටද? පාකිස්තානයට. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධාන නගර දෙකෙන් එකක් තමයි මේ මොහෙන්දජාරෝ කියලා කියන්නේ. එතකොට මේ මොහෙන්දජාරෝ නගරයේ වර්තමානයේ වෙනකොට කොහටද අයත් වෙන්නේ? පාකිස්තානයට. මෙහි තියෙන නගර නිර්මාණකරණය, නගර සැලසුම්කරණය, එතකොට ගඩොල් විශාල වශයෙන් ගඩොල් යොදාගෙන ඉදිකරපු ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් මේ මොහෙන්දජාරෝ නගරය තුල අපිට දකින්න පුළුවන්. එතකොට විශාල නාන තටාක, එතකොට මේ ශිෂ්ටාචාරය තුල නිවාස ඉදිකිරීමේදී ඒ නිවාසයකට
නාන කාමරයක් ඇතුළත් කරලා ඒ වගේම නාන බේසමක් ඇතුළත් කරලා තිබුණා. එතකොට මුලින්ම මේ ඉපැරණි ජනතාව සතුව මෙතරම් විශිෂ්ට තාක්ෂණය ඒ වගේම නගර නිර්මාණකරණයක් පැවති බවට හොඳම සාක්ෂියක් තමයි මේ මොහෙන්දජාරෝ නගරය කියලා කියන්නේ. මේ අනුව බලනකොට පුතේ ඉපැරණි ලෝකයේ ඉතාම වටිනාකමකින් යුක්ත දේවල් මේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයන් විදිහට නම් කරලා තැබීමෙන් ඒ ඒ රටවල් වලට විවිධ සංචාරක ආකර්ෂණයකුත් හිමි වෙලා තියෙනවා. මොකද ඉන්දියාව කියලා කියන්නේ අපිට ආසන්නයේ පිරීලා තියෙන රටක්. මේ ඉන්දියාව තුලත් ලෝක උරුම 15කට අධික සංඛ්‍යාවක් යුනෙස්කෝ ආයතනය විසින් නම් කරලා තියෙනවා. ඒ වගේම තමයි චීන මහා ප්‍රාකාරය. මෙන්න මේ චීන මහා ප්‍රාකාරය කියලා කියන්නේ පුතේ අතීත ආරක්ෂිත පෞරක් ලෙස නම් කරනු ලෝක සංස්කෘතික උරුමයක්. මේක පිහිටලා තියෙන්නේ චීනයේ. ඒ වගේම තමයි චීන සංස්කෘතියේ ප්‍රබල සංකේතයක් විදිහට මේ චීන මහා ප්‍රාකාරය හඳුන්වා දෙන්න පුළුවන්. චීනයේ උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා නිර්මාණය කරපු ආරක්ෂිත පවුරක් නැත්නම් ආරක්ෂිත ප්‍රාකාරයක් තමයි මේ චීන මහා ප්‍රාකාරය කියලා කියන්නේ. මෙන්න මේ වගේ අපූර්ව නිර්මාණ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයන් විදිහට නම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි අවධානය යොමු කරනවා යුනෙස්කෝ ආයතනය විසින් මොනවද අපේ රටේ ලෝක උරුමයන් කියලා නම් කරලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුම පිළිබඳව තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කිව්වා යුනෙස්කෝ ආයතනය විසින් ලංකාවේ පිහිටි ස්ථාන 6ක් ලෝක උරුමයන් කියලා නම් කරා කියලා. ඒ අතර තිබුණා ඉපැරණි අනුරාධපුර නගරය. ඒ වගේම ඉපැරණි පොළොන්නරු නගරය. ඒ විතරක් නෙවෙයි සීගිරිය. ඒ වගේම තමයි රන්ගිරි දඹුලු ලෙන් විහාරය. ඒ වගේම තමයි පුතේ දලදා මාලිගය ඇතුළු මහනුවර නගරය සහ ගාලු කොටුව කියන මෙන්න මේ ස්ථාන 6 තමයි ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන ලෝක උරුම වෙන්නේ. යුනෙස්කෝ ආයතනය විසින් නම් කරලා තියෙන ලෝක උරුමයන් ගණයට එකතු වෙන ස්ථාන 6 වෙන්නේ ලංකාවේ මෙන්න මේ ස්ථානයන්. අපි එකින් එක ස්ථාන පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද දවසේදී අපි සාකච්ඡා කරාපු දෙේ සංස්කෘතියක් කියන්නේ මොකක්ද? එතකොට සංස්කෘතික උරුමයක් කියන්නේ මොකක්ද? ඒ වගේම සංස්කෘතික උරුමයන් වල ස්පෘශ්‍ය උරුමය කියන්නේ මොකක්ද සහ ලෝක සංස්කෘතික උරුමයන් කියන්නේ මොනවාද? ඒ වගේම ලෝක සංස්කෘතික උරුමයන් අතර අපි හඳුනාගත්ත අපේ රටේ නොවන යුනෙස්කෝ ආයතනයේ විසින් නම් කරලා තියෙන ලෝක සංස්කෘතික උරුමයන් දෙක අපි අද දල වශයෙන් හඳුනා ගත්තා. මේ පිළිබඳව අපි සටහන ඊළඟ දවසේදී ලෝක උරුමයන් විදිහට අපි ඉගෙන ගත්ත අපේ රටේ නොවන ලෝක උරුමයන් පිළිබඳ සටහන අපි ඊළඟ දවසේදී ලියාගමු.
අද දවසේදී පන්තියට සහභාගී වෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න පුළුවන්.